කම්මැලි දුව සහ උත්සාහවන්ත දුව ගමෙන් ඈතට වෙන්න ගෙයක් තිබුණා ඒ ගෙදර අඹු සැමියුලක් ජීවත් වුණා මේ දෙන්නටම කලින් විවාහයෙන් දුවලා දෙන්නෙක් හිටියා බිරිඳ එයාගේ දුවට ගොඩාක් ආදරය කළා එයා දුවට අලුත් ඇඳුම් අරන් දුන්නා වැඩ කරන්න කියලා කවදාවත් කිව්වේ නැහැ එයාගේ දුව ඉබේම කම්මැලි වෙන්න ගත්තා එයා මුළු දවසම ඉඳගෙන හිටියා මොකුත්ම කරන්න නැතුව එයා එයා ගැනම ආඩම්බර වුණා ඒත් බිරිඳ අනිත් දුවට සැලකුවේ නපුරු විදිහට මොකද මෙතන ඉඳගෙන කරන්නේ නැගිටලා ගිහිල්ලා ගේ අතු ගන්නවා ඒත් අම්මේ මං උදෙන්ම ගේ අතු ගෑවනේ මාත් එක්ක එකට එක කියන්න එපා කිව්ව විදිහට කරනවා හොඳයි අම්මේ බිරිඳ හැම වැඩක්ම ඇය ලවා කරවගත්තා ගෑනු ළමයා මොකුත්ම කිව්වේ නැහැ එයා එකම වැඩේ නැවත නැවත කළත් එයාට මහන්සි දැනුනේ නැහැ. තාත්තා මේ හැමදේම පලාගෙන හිටියා. එයාට දුව ගැන දුක හිතුණත් එයා මුකුත්ම කළේ නැහැ. කාලය ගත වුණා. එයා දුර්වල වෙලා ලෙඩ හැඳට වැටුණා. මගේ රත්තරන් දුවේ මට සමාවෙන්න. මට ඔයාට මුකුත්ම දෙන්න බැරි වුණා. නෑ තාත්තේ සමා වෙල්ලන්න එපා. ජීවිත කාලෙම ඔයා මාව ආදරෙන් බලාගත්තා. දැන් මගේ වාරේ. මම ඔයාව බලා ගන්නම්. මම වැඩ කරලා සල්ලි ගොඩාක් හම්බ කරනවා. මේක ඇත්තටම නරක කාලයක්. ඒක ඉක්මනින්ම ඉවර වෙයි. බිරිඳ මේ කතාව හොරෙන් අහගෙන හිටියා. ඇයි මට මේක කලින් හිතුනේ නැත්තේ? එයාව යවන්න ඕනේ පොසත් පවුලක ගෙදර වැඩකාරියක් විදිහට. සල්ලි හොයන්න මං එයාව කොහේ හරි යවනවා. එයා මොනව හම්බ කළත් ඒ හැමදේම මගේ. එතකොට මටයි මගේ දුවටයි ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන් වේවි. ඔයා හරි. ඔයාගේ තාත්තට දැන් ගොඩාක් අසනීපයි. ඔයා දන්නවනේ ඒ වගේම ගොඩාක් වියදම්. ඇයි ඉතින් ඔයා යන්නේ නැති පොසත් පවුලක වැඩ කරන්න? ඔයාට හොඳ මෙහෙකාරියක් වෙන්න පුළුවන්නේ. ඔයා කොහොමද එහෙම කියන්නේ? ඇයි බැරි ඔයාගේ දුව ඒ වෙනුවට යවන්න? මම කැමතියි. ඒත් ඔයා දන්නවනේ එයා හැමතිස්සෙම හිතන්නේ එයාගේ ලස්සන අත් ගැනයි පුංචි කකුල් ගැනයි. එයා වැඩ කළොත් එයාගේ ලස්සන නැති වෙලා යයි. කොහොමත් ඔයාගේ දුව එච්චර ලස්සන නැහනේ. ඉතින් එයාට යන්න දෙන්න. ගිහින් මහන්සි වෙලා වැඩ කරන්න කියන්න. මං දැන් තීරණයක් ගත්තා. හෙට උදෙන්ම ඔයා යන්න ඕනේ පොසත් පවුලක් හොයාගෙන වැඩ කරන්න. එයා මොනවද දන්නේ ලස්සන ගැන? ඔයා වැඩ කරන්න යන්න ඕන නෑ දරුවෝ. නෑ තාත්තේ අපි වැඩ කරන්න ඕනේ. අපි වැඩේ හරියට කරනවා නම් මුකුත් වෙන්නේ නෑ. බය වෙන්න එපා. ඔයා මට හොඳට උගන්වලා තියෙනවනේ. මං දන්නවා කවදා හරි මහන්සිය ප්‍රතිඵල ලැබෙනවා කියලා. පහුවෙනිදා උදෙන්ම ගැනු ළමයා ලෑස්ති වුණා යන්න. එයා හෙව්වේ පොහොසත් ගෙදරක වැඩක්. ගමන යන්න එයාගේ කුඩම්මයාට කෑමවත් වතුරවත් දුන්නේ නැහැ. ඒත් ගෑනු ළමයා ඒ ගැන නම් හිතුවේ නැහැ. ඔයා ඔයා ගැන බලා ගන්න ඕන දරුවෝ. ඒ වගේම කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් බෑ කියන්න එපා. උත්සාහවන්ත වෙන්න. මොන දේ කළත් ආදවතින්ම කරන්න උනන්දු වෙන්න. හරි. මම මේක මතක තියාගන්න තාත්තේ. ගෑනු ළමයා පිටත් වුණා. එයා කන්දෙන් කන්දට ඇවිදගෙන ගියත් මුකුත්ම හම්බුනේ නැහැ. ඇය දවස් ගානක් ඇවිද්දත් කාවවත් දකින්න ලැබුණේ නැහැ. තාමත් එයා එයාගේ බලාපොරොත්තු නැති කරගත්තේ නැහැ. ඇය මතක් කළා තාත්තා කිව්වදේ. කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් බෑ කියන්න එපා. උත්සාහවන්ත වෙන්න. මොන දේ කළා ආදවතින්ම කරන්න උනන්දු වෙන්න. දැන් නම් මං කොහොම හරි මොකක් හරි වැඩක් හොයාගන්න ඕනි ඉස්සෙල්ලම. ඒක තමයි මං ඉක්මනටම කරන්න ඕනේ. ඒ වගේම ඒක කරන්න ඕනේ මගේ හදවතින්ම. කොච්චර වෙලා ගත්තත් කමන්නේ මං ඒක අතාරින්නේ නැහැ. ඇය ආවා කතා කරන ගහක් ළඟට. නමුත් ඒ ගහ සම්පූර්ණයෙන්ම වාගේ වියලිලයි තිබුණේ. කොහොමද ළමයා? පේන විදියට නම් ඔයා කොහේ හරි යනවා වගේ. ඔයාට පුළුවන්ද මගේ මේ වේලිලා තියෙන අතු ඉවත් කරන්න? මමත් ඔයාට නැවත උදව්වක් කරන්නම්. ඔව් අනිවාර්යෙන්ම. ඊට පස්සේ ගෑනු ළමයා ගහ උඩට නැගලා වියලිච්ච අතු එයාගේ අත්වලින් කැඩුවා. ගෑනු ළමයා ගහට නැගලා ගහ පිරිසුදු කළා ආයෙත් කොළයි ගෙඩි එන්න පුළුවන් විදියට. ගහ එයාට ස්තුති කළා. එයා දිගටම ඇවිදගෙන ගියා. ටික වෙලාවකින් එයාට හම්බ වුණා මිය යමින් ඉන්න මිදිවැලක්.
එක පැත්තකින් ශක්තිමත් බවකුත් පෙනුණා. මිදි වැලෑයට කතා කළා. කොහොමද? පුළුවන් නම් ඔයාට මගේ මුල් ටික යට කරන්න. මමත් ඔයාට නැවත උදව්වක් කරන්න. ගැහණු ළමයා අත්මුල්ලුවකින් ගහ වටේට හැරුවා. එයාගේ අත් තුවාල වෙනකම් දිගටම හැරුවා. ඔයාගේ අත් දෙක රිදෙනවා ඇති නේද? ඒකට කමක් නැහැ. ඔයාට හොඳ වෙයි. ඔයාට ඕන වෙලාවේ මට උදව් කරන්න පුළුවන් වුණානේ. මිදි වැල එයාට ස්තුති කළා. ගැහණු ළමයා දිගටම ඇවිදන් ගියා. ටික දුරක් යනකොට එයාට හම්බ වුණා කැඩුණු උඳුනක්. එයත් ඇයට කතා කළා. පුංචි කෙල්ලේ, ඔයාට පුළුවන්ද මාව පිරිසුදු කරලා ලස්සනට හදන්න? මමත් ඔයාට නැවත උදව් කරන්නම්. ගෑනු ළමයා දැක්කා උඳුන හොඳටම ඉරිතලලා තියෙනවා. එයා ටිකක් කල්පනා කළා. මඩ ටිකක් අරන් කකුල් වලින් හොඳට ඇනුවා. ඊට පස්සේ ඒ මඩ අරන් උඳුනේ ඉරිතලුණු තැන්වල ගෑවා. උඳුන දැන් තිබුණා වගේ අලුත් පාටට තිබුණා. ස්තුතියි. ඒත් ඔයාගේ අතුයි කකුලුයි අපිරිසිදු වෙලා. ඒකට කමක් නැහැ. මම වතුර ටිකකින් හොද ගන්නම්. ඒත් ඔයාට උදව් ඕනම වෙලාවේ මං උදව් කළානේ. ගෑනු ළමයා දිගටම ඇවිදන් ගියා. ටික වෙලාවකින් එයාට හම්බ වුණා කැඩුණු ළිඳක්. එයත් ඇයට කතා කළා. කොහොමද ඔයාට මගේ අපිරිසිදු වතුර ඉවත් කරලා මාව පිරිසිදු කරන්න? මට පුළුවන්නේ ඔබට උදව් කරන්න. ගෑනු ළමයා අපිරිසිදු වතුර ඉවත් කරලා ළිඳ පිරිසිදු කළා. මඩ තෙවරිලා තිබුණා. ඔයාට පුළුවන්ද මගේ ලොම් ගානට කපලා මාව ගඟෙන් නාවන්න? මං ඔයාට නැවත උදව් කරන්නම්. ගෑනු ළමයා කලින් වගේම කළා. දැන් බලු පැටියව ලස්සනට පේනවා. ඇය ස්තුති කළා ගෑනු ළමයාට. ගෑනු ළමයා පිරිසිදු වෙලා ඉදිරියට ඇවිදන් ගියා. ඉක්මනින්ම කලවර වුණා. ඇය ගෙයක් කිට්ටුවට ආවා. එහි ජීවත් වුණේ සුරංගනාවියෝ 7 දෙනෙක්. අනේ, කරදර කරනවට සමා වෙන්න. එළියේ ගොඩාක් අඳුරුයි. අද රෑට මට මෙහෙ නවතින්න පුළුවන්ද? ඔබ කොහෙද යන්නේ? මම වැඩක් හොයාගෙන යන ගමන්. ඒකත් එහෙමද? ඇයි ඔයාට මෙහි වැඩ කරන්න බැරි? මෙහි කාමර 7ක් තියෙනවා. ඔයා හැමදාම කාමර 6ක් පිරිසිදු කරන්න ඕනේ. හැබැයි මතක තියාගන්න, කවදාවත් 7 වෙනි කාමරේ ඇතුළට යන්න එපා. ඔබ එකඟයිද? ඔහ්, ඇත්තටම මට සතුටයි. ඔබට ස්තුතියි. ඔබ කිව්ව විදිහටම කරන්නම්. ගෑනු ළමයා කිව්ව විදිහටම කළා. ඇය හැමදාම නැගිටලා කාමර 6ම පිරිසිදු කළා. එයා 7 වෙනි කාමරේ දිහා බැලුවෙවත් නැහැ. අවුරුද්දක් ගත වුණා. ගෑනු ළමයා ඇති තරම් මුදල් හොයාගත්තා. එයාට ඕන වුණා ඉක්මනින්ම අසනීප තාත්තව බලන්න. ඔයා යන්න කලින් අපිට කියන්න. ඇයි ඔයාට 7 වෙනි කාමරේ ගැන අහන්න හිතෙන්නේ නැත්තේ? තාත්තා මට කියලා දුන්නේ රාජකාරිය හරියට කරන්න කියලා. මම මෙහෙ වැඩ කරනකම් ඔබේ වචනයට මං කීකරු වෙන්න ඕනේ. ඒකයි. ඔබේ අවංකකම ගැන සතුටුයි දරුවෝ. ඔයාගේ වැඩ ගැන අපි පුදුම වුණා. එන්න මාත් එක්ක. මේ තමයි ඔයාගේ තෑග දෙන වෙලාව. සුරංගනාවියෝ ගෑනු ළමයව 7 වෙනි කාමරයට එක්කන් ගියා. කාමරය ඇතුලේ රත්තරන් හා රිදී කාසි ගොඩාක් තිබුණා. යන්න, ගිහින් පෙරලෙන්න මේ කාසි ගොඩ උඩ. ඇලවෙන ඕනම දෙයක් ඔයාගේ වෙනවා. ගෑනු ළමයා කිව්ව විදිහටම කළා. ඇය පෙරළුණා රත්තරන් කාසි ගොඩ උඩ. ඊට පස්සේ රිදී කාසි ගොඩ උඩ. ඔක්කොම කාසි ඇඟේ ඇලුනට පස්සේ එයා තරුවක් වගේ දිලිසුණා. ඇය සුරංගනාවියන්ගෙන් සමුගෙන එතනින් පිටත් වුණා. ඇය එනකොට හම්බ වුණා එයා නාවපු බලු පැටියාව. බලු පැටියාගේ ලොම් වෙනුවට දිග මුතු ඇල් තමයි තිබුණේ. එන්න ළමයා, මට ඕනම වෙලාවෙ ඔයා මට උදව් කළා. එන්න, ඇවිත් ඕන තරම් මුතු ගන්න. ගෑනු ළමයා මුතු අරගෙන අත්වලයි බෙල්ලේ බැඳගත්තා. බලු පැටියට ස්තුති කරලා ඇය දිගටම ඇවිදන් ගියා. ටික වෙලාවකින් එයාට හම්බ වුණා එයා පිරිසිදු කරපු ළිඳ. එන්න ළමයෝ, ඔයා මට උදව් කළා. එන්න වතුර බොන්න, තිබහ නැති වෙන්න. ළිඳට එහායින් ගොඩක් පෝච්චි තියලා තිබුණා. ගෑනු ළමයා එක පෝච්චයක් අරන් එයාගේ තිබහ නැති වෙනකන් වතුර බිව්වා. ඇය ළිඳට ස්තුති කරලා දිගටම ගියා.
ටික දුරක් යනකොට එයාට හම්බ වුණා අලුත් වැඩියා කරපු උඳුන. එන්න ළමයෝ, ඔයා උදව් කළානේ මට උදව් ඕන වෙලාවේ. ඇවිත් කන්න මේ අලුත් පානුයි කේකුයි. ඉතින් ගෑනු ළමයා එයාට අවශ්‍ය තරම් කාලා ටිකක් ගත්තා තාත්තටත් ගෙනියන්. උඳුනට ස්තුති කරලා දිගටම ඇවිදන් ගියා. ටික වෙලාවකින් එයාට හම්බ වුණා එයා සාත්තු කරපු මිදිවැල. එන්න ළමයෝ, ඔයා උදව් කළා මට උදව් ඕන වෙලාවේ. එන්න මේ මිදියුෂ බොන්න. ගෑනු ළමයා Tamanට ඕන තරම් බීලා තාත්තට ගෙනියන්න ටිකක් ගත්තා. එයා මිදිවැලට ස්තුති කරලා දිගටම ඇවිදන් ගියා. ටික වෙලාවකින් එයාට මුණ ගැහුණා එයා උදව් කරපු ගහ. ගහේ කොළ ඇවිදින් අලුත් පෑස් ගෙඩි හැදිලා තිබුණා. එන්න ළමයෝ, ඔයා උදව් කළා මට උදව් ඕන වුණ වෙලාවේ. එන්න ඇවිත් ගන්න මේ අලුත් පෑස්. ගෑනු ළමයා Tamanට ඇතිතරම් කාලා ටිකක් කඩා ගත්ත තාත්තට ගෙනියන්න. එයා ගහට ස්තුති කරලා දිගටම ඇවිදන් ගියා. ඇය ගෙදරට ආවා. එයා සතුටු වුණා තාත්තව දැකලා. තව දුරටත් තාත්තා අසනීප වුණේ නැහැ. එයා දොර ළඟට වෙලා දුව එනකම් බලන් හිටියා. ඇය දුවලා ගිහින් තාත්තව වැළඳගත්තා. මාත්‍යා නිරෝගීව ඉන්න විදියයි දුව ලස්සනට ඉන්නව දැක්කමයි අම්මට හිතාගන්න බැරි වුණා. ඇගේ හිසේ සිට දෙපතුල දක්වාම රන් රිදී වලින් පිරීලා තිබුණා. තාත්තා දුවත් අම්මව ගණන් ගන්න නැතුව ඇතුළට ගියා. කුඩම්ම තේරුම් ගත්තා එයාට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ කියලා. ඇය ඉක්මනින්ම තමන් ආදරය කරපු දුවට කතා කරලා පොහොසත් පවුලක වැඩට යන්න කිව්වා. හොඳින් අහගන්න. ඔයා එයාට වඩා හම්බ කරන්න ඕනේ. මට ඔයා ගැන විශ්වාසයි. එයාට හම්බ වුනේ මුතු. ඔයාගේ ඉන්න ඕනේ රතු මැණික්. දුව සමුගෙන ඇවිදන් ගියා. එයාට වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ. එයාට හම්බ වුණා සම්පූර්ණයෙන්ම මැරමින් යන ගහක්. ගහ එයාගෙන් උදව් ඉල්ලුවා. වේලුනාතු ඉවත් කරලා දෙන්න කියලා. නැවත උදව් කරන්නම් කියලාත් කිව්වා. ආ! ඔයා විහිළු කරනවද? මගේ ලස්සන අත්වත් කකුල්වත් කිලිටු කරගන්නේ ඔය වියලිච්ච අත නිසා. ඒකනම් කොහොමටවත් නැහැ. ඇය දිගටම ඇවිදගෙන ගියා. ටික වෙලාවකින් හම්බ වුණා මිදිවැල. එයාත් උදව් ඉල්ලුවා ඇයගෙන් පස්සේ උදව් කරන්නම් කියලා. මෙච්චර රස්නේ වෙලාවේ මගේ මේ ලස්සන අත්වත් කකුල්වත් කිලිටු කරගන්නේ ඔය මැරිච්ච මුල් වෙනුවෙන්. මොන වුණත් කමක් නැහැ. ඇය දිගටම ඇවිදන් ගියා. ටික වෙලාවකින් එයාට මුණ ගැහුණා කැඩුණු උඳුන. එයාත් උදව් ඉල්ලුවා නැවත උදව් කරන්නම් කියලා. මං මගේ ලස්සන අත්වත් කකුල්වත් කිලිටු කරගන්නේ නැහැ. මොන දේ වුණත් කමක් නැහැ. ටික වෙලාවකින් එයාට මුණ ගැහුණා ලින්ද. එයා උදව් ඉල්ලුවා නැවත උදව් කරන්නම් කියලා. ඔයා වතුර තියන ලින්දක්. ඔයාම පිරිසිදු කරගන්න ඉතින්. මගේ ලස්සන අත්වත් කකුල්වත් මං අපිරිසිදු කරගන්නේ නැහැ. මොන දේ වුණත් කමක් නැහැ. ටික වෙලාවකින් එයාට මුණ ගැහුණා බලු පැටියව. එයාත් කිව්වා එයා නාවන්න නැවත උදව් කරන්නම් කියලා. ඒත් ගෑනු ළමයා කෑ ගහගෙන දිව්වා. එයාට ඕනුනේ නැ මොන දේ වුණත් අත් දෙකවත් කකුල් දෙකවත් අපිරිසිදු වෙනවා දකින්න. ටික වෙලාවකින් එයා ගෙයක් ළඟට ආවා. එයා ඇහුවා රැට නවතින්න පුළුවන්ද කියලා. ඒක තමයි සුරංගනාවියන් 7 දින ජීවත් වුණ ගෙදර. කලින් වගේම සුරංගනාවියන් කිව්වා අවුරුද්දක් ඉඳලා කාමර 6 පිරිසිදු කරන්න කියලා. ඒත් මතක තියාගන්න 7 වෙනි කාමරේට නම් ඔයා ඇතුළු වෙන්න එපා. ගෑනු ළමයා කැමති වුණා. හැමදාම උදෙන්ම නැගිටලා කාමර 6ම පිරිසිදු කළා. ඒත් ටික දවසකින් කුතුහලය නිසාම එයා 7 වෙනි කාමරේට ඇතුළු වුණා. ඒක අඳුරු කාමරයක්. රන් රිදී කාසි වෙනුවට ඒකේ හිටියේ ගෙම්බොයි මීමැස්සෝ. මීමැස්සෝ විදලා එයාගේ ඇඟ තුවාල වුණා. එයා සුරංගනාවියන් එනකන් ඉන්නේ නැතිව ගෙදරින් ඈතට දිව්වා. ඇය ආපහු යනකොට දැක්කා මුතුවැල් වලින් සැරසී ඉන්න බලු පැටියව. එයා බලු පැටිය පස්සෙන් දිව්වා වැල් කීපයක් ඉල්ල ගන්න. ඒත් බලු පැටිය දිව්වා. ටික වෙලාවකින් ඇයට මුණ ගැහුණා පිරිසිදු කරන්න බෑ කියපු ලින්ද. එයා වතුර ටිකක් ගන්න පහත් වෙනකොටම එයාට වතුර ගන්න බැරි තරම් පහළටම ගියා. ටික වෙලාවකින් එයාට හම්බ වුණා එයා හදන්න බෑ කිව්ව උඳුන. උඳුන ළඟ අලුත් පානුයි කේකුයි තිබුණත් ගෑනු ළමයා ගන්න හදනකොටම එයාගේ අත පිච්චුණා. ටික වෙලාවකින් එයාට හම්බ වුණා එයා උදව් කරන්න බෑ කියපු මිදිවැල. එයාට ගොඩාක් තිබහයි. ඒත් මිදිවැල එයාට වයින් පොඩ්ඩක්වත් දුන්නේ නැහැ. ඊළඟට එයාට හම්බ වුණා එයා උදව් කරන්න බෑ කිව්ව ගහ. ගහ ලස්සනට දළු දාලා පෑස් වලින් පිරීලා තිබුණා. එයා ගහේ ගෙඩි කඩන්න හදනකොටම ගහ උස් වුණා. එයාට අල්ලගන්න බැරි විදියට.
ගෑනු ළමයා ඊට පස්සේ ගෙදරට ඇවිදන් ගියා. එයාගේ අම්මා දොර ළඟට වෙලා බලන් හිටියා එයා මුතුමැණික් අරන් එනකන්. ඒත් එයාගේ දුව නැවත ආවේ තුවාල කැලල් හා ඉරුණු ඇඳුම් සමග. දැක්කද ඔයා කම්මැලිකමට මොකුත්ම ලැබෙන්නේ නැහැ. නිර්හංකාර අවංක හදවතට තමයි හැමදේම ලැබෙන්නේ. ඔයාට තවත් මේ ගෙදර ඉඩක් නැහැ. දැන් මම මෙහෙන් යන්න. බිරිඳයි දුවයි දෙන්නම ගෙදරින් ගියා. ඊට පස්සේ තාත්තයි උත්සාහවන්ත දුවයි සතුටින් ජීවත් වුණා.